යෝබිමට වැටේ මේ සින්දුව අහන ඕන කෙනෙක් නැටේ 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 කොලපුරේ It's your boy Manasila සලසකටම කොලපුරේ උඩ සුනක ලැසි ගමන අරේ කරතියම් විලම්බිත පොර උරේ නොනවතිට නය නම අරේ මේ හොඳ කාලේ කල්ලමරි ඉඳගෙන මැද සාලේ කොලපුරේ ඉඳගෙන මැද සාලේ කොලපුරේ තනි තනි කරි තනි වි තනි ද මනස්කාන්ත විලම්බිත කොලපුරේ විලම්බීට ඔයාට මතකයිද අද ඉස්කෝලේ සයන්ස් ඩේ එක? Thank you දැනුවත් කරාට. ඕ මේ මොකක්ද මේ? මාර අයිටම් එකක් ඈ. අනේ මන් දන්නේ නැහැ මේ අයිලප්පලම් මොකද්ද කියලා මොන්ටිගේ කබඩ් එකේ තිබ්බේ. ආන් තිබ්බ තේරම අතුරු දහන් වෙලා ගියා. ඔය මොකද්ද අනේ? මගේ ප්‍රොජෙක්ට් එක තමයි එක වෙන්නේ. බලන්නකෝ මගේ ගැජට් එක කොහොමද කියලා. මගේ අම්මේ අපේ ආචිලවත් කොණ්ඩේ පිළුනේ හොම් පනාවලි මේ විලම්බීට ඔහොම මූණ කන්න වගේ බලන් ඉඳපයි එතකොට නෝන්ඩි වෙනවා මොට්ටේ වගේ ඉඳලා විද්‍යා දවස් අමතක කරනවා හැම නෙවෙයි හරිද මම ඔයාලට WhatsApp message කරා Instagram දැම්ම Facebook දැම්ම ඔක්කොම message කරලා තියෙනවා ඔයා ෆේල් වුණොත් එහෙම දන්නවනේ ඊය පාර වගේ මට ඔහේ report එකේ අම්මයි තාත්තා වෙනුවට හොරාස්සන් ගහන්න බෑ තේරුණාද ඔහෙට මොට්‍රස් මොකක් ඉතින් call කරපු වෙලාවේ ඇයි ඔක කිව්වේ නැත්තේ පොඩක් ඉන්න පොඩක් මම project එකක් අරන් ඉන්න ගහක මල් පිපිලා පිපෙන්නේ ගහක් ගස් කියන්නේ විද්‍යාත්මක දෙයක්ද ආ විලම්බිත අපි බලමු ඔයාගේ චූටි විද්‍යාත්මක මොලේ මොකද්ද නිෂ්පාදනය කළේ කියලා ආ ඒක මේ ගොඩක් වැඩෙන මේ මේ මොකක් හරි මේ මොකද්ද එකක් මේ මොකක් හරි හැදුවා ඉතින් මම ඔයා බලන්නකෝ ආ මේ අනේ මාත් ගොඩක් ආසයි පළවවන්න යමයි මේක තමයි මගේ අතින් හැදිච්ච විශිෂ්ටම නිර්මාණය නැද්ද ඈ මොන හේකටද ඔහේ මේ ඔට්ටපහළු පැලයක් උස්සන් ගවල තියෙන පෝච්චි එක දාලා මගෙන් අහන්නේ ඔයාට අරන් එන්න තිබ්බනේ මෙතන ඔයා අරන් එන්නේ නැතුව මට නිකන් කිව්ව කියන්නේ නැපා හරිද මෝඩයා හා ප්‍රොෆෙසර් නැගිටල මට ලකුණු දුන්නේ නැත්තම් මං කොහොමද ෆයිනල් යන්නේ හරි ඉතින් මට බාන්න හාන් නෙවෙයි ඔයගේ බිබික්කම හින්ද තමයි මහාචාර්ය එක ස්පොට් එක සිහිය නැති වුනේ ඉතින් සොරිච්ච වැරද්ද හරි ගන්නවා නැත්තම් මං ඔහෙට වැඩි යවුලක් නෑ වගේ නේද? කොරෝනා ඉන්ජෙක්ෂන් එක ගහපු දවසෙත් මම ගෙදර ආවිල්ලා හිටියේ ඔන්න ඔහමයි. මොකද මන් දිහා මනස්කාන්ත මොකද්ද ඒ සැරේ කළේ? කළේ කියන්නේ මේකනේ මෙන්න මේ මේ විලම්බීට මොකද්ද මන් දා ඔට්ටපාලු පළයක් උසන් ආවා. ඒක තිබිලා විස වායුවක් ගියා අර මහාචාර්යට. මොන්ටිගේ පරණ ෆයිල් එක මොනවා හරි තියෙන්න පුළුවන්. කොහොමද ඔයාල හැමෝටම මොන්ටිගේ පළ තවාන්ට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මොකද සුපිරි වීඩියෝත් පළගෙන දැනගන්න ඉබේ. පාඩන අංක 17 අලි ඔලු තියෙන පැල ගොඩාක් සුපිරි දෘෂ්ටිය හොඳට පැලවවන්න දන්න කට්ටිය. එයාලා පාවිච්චි කරන පැල ගැන දැනගන්න එක හොඳයිනේ. පැල තලාවකට මිනිස්සු වගේමයි. හැබැයි ඒවල මලුයි කොළයි තියෙනවා. වෙලාවකට ඔලුවත් කනවා. හැබැයි එයාලට ඔයාලව නම් කන්න දෙන්න එපා. එතකොට මේ තියෙන අති භයානක කොළ තුනේ පැල ඇටියක්. මේව හොයාගන්න පුළුවන් රස්නෙම රස්නෙ කාන්තාරයක් මැද්ද විතරයි. දේරුණාද පරිසං වෙන්න පොඩි හරි පහරක් වැදුණොත් දෙයියෙක් උනා දුෂ්ටෙක් වෙන්න යන්නේ පොඩි වෙලාවයි දෙයියන්ගේම පිටයි හැබැයි මට නම් එහෙම වෙන්නේ නැහැ ඉතින් බය වෙන්න එපා ඔයාට බලපෑමක් වෙලා නම් කරන්න තියෙන අති භයානක කාන්තාරයක් මැද්දට ගිහින් පැලයක් හොයාගන්න එක විතරයි උකුරහස සමගින් පිරිපුන් සරුව අවුරුද්දක් වීවා Double perfume look සමග දැන් තිකු කල් පවතින සුවඳින් එන best ever sunlight rose. ඇත්තට මේක මෙන්න මේ වගේ ලොකු හත්තක්. හැබැයි තින් ග්ලව්ස් එකක් දාගෙන යනනම් තමයි හොඳ. හරි අපි කටි දැන් බෙදිලා යන්න ඕනේ. දෙන්නේ ගිහිල්ලා මොකක් හරි මල් කුඩුම්බියක් හොයන් එන්න ඕනේ මේ මිනිස්සුන් හොඳ කරන්න. අනිත් දෙන්නේ ගිහිල්ලා මහාචාර්ය AP ව මලක් වගේ බලා ගන්න ඕනේ. දැන් කවුද දන්නේ? මෙතන ඉන්නේ නේද? කාන්තාරට එමු
කියලා කිව්වට ඔච්චර වේගින් යමු කියලා මං කිව්වේ නෑනේ. හරි හරි වැරදි ජීරක දාලා පොඩක් අතේ හැම හැම වුණා එච්චරයි. මටයි මැප් එක දෙනවා. මේ සිල්ලාර සිතන අය නා. ඔයාට වඩා හොඳට මම මැප් එක බලලා තියෙනවා. මොකද මං කාලේ හයර් දීවා. ඔයාට නම් මුකුත්ම බෑ විලම්බිත. හයර් දුවන විතරයි දන්නේ. දැන් කොහමද බලමු ඔයා මගේ මැප් එක ගන්න කියලා. හරි එහෙනම් අර පැත්තට යන්කෝ. මන් දන්නවා කන්න කෑම ගොඩාක් තියෙනවා කියලා. අනේ මාචාරතුමා මං ඉන්නේ හැල මේ පුටුවට වෙලා නැහැ පෝච්චිරලා පොඩක් ඉන්නකෝ. මට මෙහෙම අතපය ඔයාගේ අදින්න බෑ. මොකද නයින දෙහින වයසට හරි. පෙරේදා පොලේ ගැහුවා වගේ ඉන්නකොට අහනවා අවුලක් නැද්ද කියලා. අවුලක් තියෙනවා. මාව පැල කරන්න හදන්නේ ඔහෙලා. මමයි පැල කරන්න ඔහෙලව. මේකයි මනස්. අපි මෙයාව වෙනස් වෙන එක නවත්තන්න ඕන. හරිද? ඕනේ. එහෙම කරන්න ඕනේ. මං ගිහලා පොර ටික කරන් එන්නද? වතුරේ. වතුර නැද්ද කාගේවත් ගාවේ. ඒකනේ හිතන්න තිබුණේ අර තඩි පතක් ගහක එක නටන්න යන කලින් මොඩියෝ. හරිද මේ පතක් ගහන්නේ මාත් එක කෝචොක් කරන්න ආවේ. ඔව්. මේ පතක් ගහන්නට උරවන්න එපා. හරිද? මේ මොකද්ද මේ පොප්සිකල් එකක්ද? මටයක් ගහලා බලන්න ඕනේ. විලම්බිත ඔක නවත්තන්න. මේක තමයි අර මොන්ටි කිව්ව හතු පෙළේ. මොන්ටි කිව්වේ මේක ගැන තමයි. හම්බේ තිබයි යන්නේ. මට හිතන විදිහට මහාචාර්ය එක්ස්පෝට් මේ ගන්න තියෙන එකම ක්‍රමය මේක තමයි. මොකද හිතන්නේ? හැබැයි ඉතින් මා හිතන තරම් වැඩි ලේසි වෙන එකක් නෑ නංගි. අවුලක් නෑ. මං දන්නවා වැලි ගිලා බහින තැන් වලින් බේරෙන හැටි. ඕ! ඇත්තට මොකද උනේ කියලා මටත් හිතා ගන්න බෑ. ඔයා අපේ ටීචර්ව විහිළුවකට ගත්තද? එයාට මෙලෝ ආරක්ෂාවක් නැතුව ඉන්න කියලා තේරෙන්නේ නැද්ද? අනේ මං දන්නේ මහා මොට්ට පාල කෙනෙක්. මොට්ට පාල කියනට වඩා නිකන් තට්ට පාල කියලා කියන්නේ. මොකද මගේ කොණ්ඩෙත් එච්චරම නෑ ඒකයි. තට්ටපාල කලාත්මකයි. ඒ පාර කන්නත් පටන් ගත්තද? මොන මල් කුඩුම්බියක් කරන්නත් කාලා ඉන්න එපා යනි. අනිත් එක මට ගැස්ට්‍රයිටිස් තියෙනවා. තනි තරි ගරි තනි රි තනි ද මනස්කාන්ත විලම්බිත කෝල පුරේ. සම අනුග්‍රහය. ප්‍රිමා ස්ටෙලා සෙට් යෝගට්. Be healthy, be active and be safe. මෙලිපනි යහ පෝෂණ නියුට්‍රිෆික්ස්. පාරම්පරික යහ පෝෂණය. මේ මල්ලි බබා නම මොකද්ද? Mulberry Air Chocolate Caramel Squad. CSF සතුටු ලන්තය. අප්‍රේල් 7 සිට 11 දක්වා BMI CGD. මේ වගේ පුරුදු හැමදාම තිබ්බත් දත් කුහරණක් නැති වේ. ඕ මේ අහන්න කොමි ඔයාටයි මට දෙන්නටම තව චුට්ටකින් අභාවක් પ્રાપ્ત වෙන්න වෙනවා කියලා මට තේරෙනවා. එහෙනම් ඔයාගේ රහස තේරෙන්න මට කියන්න. මං අහගින්න. අනුගේ කුණු කොටලා දින මං ටිකක් ආසයිනේ. එහෙනම් මේ කුණු කොට ටිකක් අමාරුයි දරා ගන්න. ගද්දස්කාරේ බෑ. හරි. දවසක් නොනවතී මට අත වෙනවා. දන්නවද මං ගණන් ගත්තේ නෑ. මාර රහසක් ඒක. මං දවසක් මනස්කාන්තයට අපේ ගෙදර ඉන්නේ කියලා කන්දක යබ දෙකක් ගහගෙන බුදියා ගත්ත දොර ඇරියේ නෑ. මිනිහා වින්කුඩොත් එක එළියට වෙලා හැංගි මුත්තම් කරලා. දවසක් මං මේස් දාගෙන ආව සම්මුතු දාන්න නැතුව. කොහොමද ඒක? අවසන් මම මගේ නහය කහ කහ ඉන්නකොට මේ ලොකු කිරිතුල්ලෙක් හම්බුණා. මං ඒ කිරිතුල්ල දාලා ලොකු මේ පෙට්ටියක් හැදුවා. ටැංකියක් වගේ එකක්. කිරිතුළු ටැංකියක්. කොහමද ඒක නේද? මාරය. හරි හරි හරි. ඔයා කිරිතුල්ලොන්ට කැමති නෑ නේ? ඒ මේ සතා මේකට කැමති නෑ වගේ. ඉතින් මට කැමති කරවන්නද කියන්නේ? එළියට යන විදියක් කල්පනා කරනවා මොඩියෝ. අයියෝ ආයෙනම් මම මගේ කතා කාටවත්ම කියන්නේ නැහැ. මල කතාවක් ගැන දැන් ඔයාව කියවන්නේ මතක නැද්ද? අනේ මන් දන්නේ මේ කෙල්ලොත් එක කතා කරලා මාත් දැන් කෙල්ලෙක් වෙයි දන්නේ. ඔව්. මා වල්ලන්න කිසිම ජකටෙකුට බෑ. ඔයාගේ ওই චූටි ආනමාළු මොලේට තේරෙනවද මහාචාර්යතුමා එළියට දාපු කොච්චර හොඳ අදහසක්ද කියලා? හොඳ අදහසක්? මෙච්චර කාලයකට මං අහපු මොඩෙම මොඩ తీරනේ. මං කිව්වේ ඉතින් එයා පන්තියට ආවට පස්සේ අපිව අල්ලගන්න පුළුවන් නේ. කොහෙද මේ යන්නේ? මගේ විලම්බිත වූ මොලේට තේරෙනවා අන් අර පැත්තට තමයි යන්නේ ඇත්තේ. මං හිතන්නේ එයා මේ පැත්තට යන්නේ නැත්තේ. සාමාන්‍යයෙන් ওই පොඩි ගණන් වලට රඟපාන්නේ දුස්තිව හරියට රඟපාන්නේ නැහැ. කොහේ හරි එක තැනක තමයි ඇත්තේ. අන්න එතන ඉන්නවා. මං ඔයාට කිව්වේ රුපියල් 2000 දෙන් ඔච්චර තමයි. මොකක්ද මේ වෙන්නේ? මොලයක් කියලා දෙයක් තියෙනවද බලමු. මට පේන්නේ
මගේ රත්තරන් නංගිය ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බ වෙයි නංගිය. දැන් ඉතින් පොඩ්ඩක් හදාගන්නනේ පැටියෝ. දැන් ඔව අමතක කළා දාන්න. අපි කොහොම හරි උත්සාහ කරමු මේක හරි ගස්සන්න. අපි දෙන්නට පුළුවන්. අනේ මම කතා කරන්න බෑ කලින්. ඒ වුණාට අපි යාළුවෝ වගේමද? ඔන්න බලා ගන්න හරිද? මම මේ කෑල්ල අල්ලගත්තේ රියැලිටි ෂෝ එකේ. ඔය සින්දු කියන්නේ. සින්දු කියනට වඩා ඒවයි කරන්න කෙල්ල ගැත අල්ලගෙන ස්ටේජ් එකට එදුවන එක. අපි තත්තවට එදුවමුද? ඔයා නම් හරීම කිව්වා. මොකද කියන්නේ? ඔව්. මං ඒක තමයි කිව්වේ. විනාශ කරනවා හැමදේම විනාශ කරනවා. එයා හැමදේම විනාශ කරන්න වගේ යන්නේ. ප්ලෑන් එක නැද්දනේ? හයි. සඳුර බය වෙන්න එපා. මං ගාව තියෙන එලකිරි වගේ ප්ලෑන් එකක්. එලකිරි කිව්වට ෆ්‍රෙෂ් මිල්ක්. මල පළවලට වතුර ගැව්වම ලොකු වෙනවනේ. අමතක වුණා. අපි ඉවරයි. වෙරි නයිස්. එකම දවසක් ඇතුළත සතු දෙන්නෙක්ගේ ආමාශයගත වෙන්න වෙනවයි කියන්නේ. මාර ලක් එකක් ඈ. මනසික් මං කරන්න වෙනව නැත්තම් මම විනාශයක් වෙන්නේ. පාස්තර වෙන්න නංගි. ඔය කරන්නේ යන්නේ මහා මෝඩ වැඩ. මොලයක් නැද්ද? මොලේ දීලා i10 ප්‍රොසෙසර් එකක් ගත්තා. දැන් ඒකෙන් තමයි වැඩ කරන්නේ. ආ, ඔයා දැන්නේ මොලේ පාවිච්චි කරන්න ගත්තේ. මේකත් කාලා බලනවා. නියමයට කළා. නියමයට කළාද? ඔයා මේ සීන් එකේ ලියල් තිනට වඩා ඕව ඇක්ටිං කරනවානේ. ඒක නවත්ත ගන්න. මොකද ඩිරෙක්ටර් දැක්කොත් ඊළඟ ෂෙඩියුල් එකට ගන්න එකක් නෑ. මට ඔයා කියන කිසි දෙයක් ඇහෙන්නේ නෑ. ඇහෙන්නේ නෑ. ඇති අන්තම් මට මේ තරගේ එක ගන්න පුළුවන් වෙනවා. කොයි තරම් දෙයක්ද? මේ අවුරුද්දේ විද්‍යා ව්‍යාපෘති වලින් පළවෙනි තැන ගන්නේ විලම්බීතයි. එයා ගෙන ආපු විස සහිත පැලෙයි. මොකද බලන් ඉන්නේ? ගහන්නකෝ අප්පුඩියක්. මොකක්? සලලලලලලා. Honey, I'm me. Very nice. Tani tari gari tani ri tani da manas kanda vilambita gole pure. මම බැලුවා කොහෙද කියලා. නිදා ගන්න තාවේ. දැන් නිදා ගන්න පුළුවන් සදහටම. අපි ඒක නහෙට බලාගමු හරිද? ඒ බීට්ස් එක නම් පංකාදු 7යි. පීස නෙවෙයි ඒ පොල් රොටි. බයිසාච්චි කඩෙන් ගෙනාවේ. ඔයාලගේ වැඩ නම් දැන් හරිම අපිරියයි. අනේ දෙන්න මම ඔකකින් හොදලා දෙන්න. හරි දැන් ඔන්න මගේ වාරේ. අයියෝ මං ගෙදරින් එද්දි නාලාවේ. දැන් ඉතින් ආය නාන්න වෙනවනේ. රසබර වේදනාවක්. හැබැයි ලුණු ටිකක් වැඩි වගේ. අනේ මන් දන්නේ වෙලාවකට පාර්ලිමේන්තු වගේ ගහගන්නව ඉවරයක් නේ. පොඩ්ඩක් ඉන්න. මට මේ පේස් කට් එක දැකලා පුරුදුයි. මේ කවුද මේ බතලයා? එඩිට් එක කාලා. ඒක තිබ්බේ අර සුපිරි වීඩියෝ YouTube channel එකේ. මොකද යාගේ නම කිව්වේ? මට මතකයි යා නිට්ටඹුවේ ඩිපෝ එකේ වැඩ කරේ. හොන්දොස්තර කෙනෙක්. ඉස්සෙල්ලා වැඩ කරේ අර ධම්රජින බස් එකේ නේද? එයා මොන වටද වැඩිපුර කැමති? ඔයා සුපිරි ගෝලෙක් නම් ඇයි මෙහෙම දැන් කාමර සුද්ධ කරන්නේ? මට නම් අහන්න ප්‍රශ්නයක් නෑ. ඔයා උත්තර දෙ. මම මෙතන සේවකයෙක් විතරයි. ඔයා ඔය කිව්වා වගේ මං නිට්ටඹුවේ ඩිපෝවේ වැඩ කරේ නෑ. මොන්ටිගේ ගෝලෙක් විලා හිටිය විතරයි. මං තමයි සිඤ්ඤෝ. සිඤ්ඤෝ අන්කල්. දවසක් මම මොන්ටිට කිව්වා මට සුපිරි වීරයෙක් වෙන්න ඕනේ කියලා. එතකොට අංක දැන් ඔයා කියනවා CTB එකේ හිටින නිට්ටඹු ඩිපෝ එකේ. මොකක්ද නනේ ඔය CTB කතාව? පොඩ්ඩක් ඉන්න. මට මතකයි මං ඩිපෝ ඉස්සරහා කාලය බුලත් විතවික්කා. ඒ මතකද වෙන්නේ නැති. ඊට පස්සේ තින් සුපිරි වීරයෙක් වෙන්න ට්‍රයි කරුවා. මට මතකයි ඒ කාලේ පිටසක්වල ආක්‍රමණ කීපිකුත් සෙට් වුණා. ඒක නෙවෙයි සින්ජු අංකල්. පිටසක්වල ආපහු මෙහාට ආවද? මොකද යාළට උනේ? කියන්න කොහොනේ? නෑ ආයාවේ නෑ. මං මගේ වැඩකාරයෙක් ඉන්නකොට ආයේ නෑ. වව්! කොහමද ඒ කතාව නියමයි නේ? ඩිපෝ වැඩ කරන කාලේ මට මතකයි ධම්රජින බස් එක.
අනේ මන් දැන රෑදිච්ච බයිල ගහනවා ඉඳගෙන හරියට ඉඳා ගන්නෙත් නෑ මම මිනිහාගේ කාර් එක තල්ලු කරා ඉස්කෝලේ ගාවට වෙනකන් හොඳ ගාන මානව ධර්මතා අපෝ නිර්වචනය කරයි ඔයිටත් හොඳ වැඩේ අනුන්ගේ පම්පෝරි හිටු කියලා අහන්න යනවට ලැජ්ජ නෑනේ ඒ ඔයයි දි හොඳටම දන්නවනේ මෙයාගෙන මම්මකෝ නොදන්නේ සිඤ්ඤෝ අංකලෝ අය දෙන්නම එක වගේ කතා කියද්දි නිදි කිරා වැටෙනවා එඳකෝ තිබ්බනම් මාරු එහෙම නෑ මට නම් හිතෙන්නේ ඔය දෙන්නගෙම ගොඩක් සමානකම් තියෙනවා කියලා එහෙමනේ අඳින හැටි හිතන හැටි ඔක්කොම එක වගේ ඒකයි මං කියන්නේ අනේ මේ අඳින හැටි හිතන හැටි එක උනාට මිනිස්සු එක වගේ වෙන්නේ නෑ මොට්ට කතා කියන්න එපා අනේ ඉතක යහෙන වයසයි මං ඇවිල්ලා බද්ද යවුවනේ මං නැරිලා වගේ සපත තුක දාගෙන ගිහිල්ලා පොඩි කරවල ගඳක් ආවා මං ගණන් ගත්තේ නෑ මම තෝදන්නේ උනාට මෙච්චර ගඳ නෑ හපොයි හරි සමහරට අපි සමානකම් ඇති එයා කාලය දුෂ්කරව වැඩ කරා CTP ඩිපෝ එකේ නිට්ටඹුවේ මටත් ඒ වගේ හිණියක් තිබ්බ හැබැයි මං වැඩ කරේ ප්‍රයිවට් බස් එකේ කොහොම හරි කළ සල්ලි හොයාගෙන අපි දැනටම ආසාව තිබ්බ සුපර් ටීවීරේක් වෙන්න බොරු අටුවාටි කටිප්පණි ගහන්න ඕනේ නැනේ මගේ ආසාව තිබ්බෙත් එහෙම වෙන එක සිඤ්ඤෝ අංකල් මං එනවා පනේ පාවි ඇදි ඒ විරන්තරකා දුන්නේ ආව් අයියෝ හැමතිස්සෙම ඩිපෝවේ කතාව කියන්නේ මන් නම් කියන්නේ අංකල් ඔය කොන්දොස්තර කිට් එක ගලවලා ඩිපෝ ලුක් එකෙන් අයින් වෙලා කෙලින්ම සුපිරි වීරයෙක් වෙන්න. ඒක තමයි ඔයාට ගැලපෙන්නේ. ආ ඒකද මේ ඔයා හැමතිස්සෙම මම ඩිපෝ වල වැඩ කරනවයි කියලා කියන්නේ. මටත් පුළුවන් මේ අලුත් ඇඳුමක් හොයාගන්න. මේමයි අංකල් තොරණ ගහන්න කලින් ඉස්සෙල්ලා බල්බ් ටික දාන් ඉන්න ඕනේ. ඔයා ඉස්සෙල්ලා කිට් එක ගනගෙන ඉන්නකෝ. ඊට පස්සේ බැරිය සුපිරි වීරයෝ හදන්න එකට 10ක්. ඉතුරු ටික අපේ මොන්ටිය බලාගනි. මතක් වුණා. ගිය සතියේ වවුචර් එකක් හම්බුණානේ. ඡා පොඩි කාලේ තාත්තා රන් දුන්නාට පස්සේ හම්බුණ හොඳම එකද කොහෙද? ඒකල නම් බාචුත් තිබ්බ මේක නම් නෑ වගේ මේක නෙමෙයි එක්ස්කියුස් මී මනා මේ අංකල්ලා සුපිරි වීරයෙක් කරන්න තව මොනවද දැන් කරන්න ඕනේ දැනගන්න ඇහුවේ මෙයාගේ ගමන හදන්න ඕනේ මොකද මෙයා කොරවක් එක් වගේ ඇවිදින් ඉන්නේ ඔන්න වැඩේ පටන් ගත්තා උදව් කරන්න මං මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා ඉන්නේ උදව් මේ මනස්කාන්තගේ ස්ක්‍රිප්ට් එක නම් මෙලෝ රහක් නෑ මටත් උදව්වක් දෙනවද මට මගේ මනස් ළඟට ගිහින් ආයෙත් ඉස්කෝලේ වැඩ කරන්න ඕන මහාචාර්ය ඩක් වැඩියෙන් කියුණා තනි තරි ගරි තනි රි තනි ද මනස්කාන්ද විලම්බිත ගෝල පුරේ තනි ද මනස්කාන්ද විලම්බිත ගෝල පුරේ අපෝයි දෙයනේ අර අම්මයි දුවයි අසරණ වෙලා නේද මේ කුරිරු ලෝකයේ ඒ දෙනට උදව් කරන්න කවුරුවත්ම නැද්ද සුපිරි වීඩියෝ කීටියනම් අනේ දෙයනේ හරි හරි දැන් මට කරන්න කියලානේ කියන්නේ මට වෙන්නේ වැඩේ හොඳටම පත්තු වෙන්න වගේ හදන්න මං හිතන්නේ විලම්බිත ඔයා දැන් ඉස්කෝලේට ගියොත් හොඳයි නේද සංගල බෝලි පැටියෝ තුන්වෙනි අඩිය අර මතකයිද ඒක නම් මරු අදහස මේ තුන්වෙනි අදින කියන්නේ මොකද්ද? ඕ හරි හරි හරි. හා හරි එහෙනම් සිඤ්ඤෝ අංකල් වැඩේ දෙමු පොරි හැලෙන්න. බඩ ගන්නවනේ. පොඩ්ඩක් තව උඩට යන්න අංකල්. ඇහුන්නේ. ආ නෑ නෑ අවුලක් නෑ වැඩේ එලකිරි එලටම දෙනවා. පහල් එහාට එනවා. මනස්කාන්තය දන්නද මට උස තැන් වල ඉන්නකොට ටිකක් කැරකිල්ල කැරකිල්ල වගේ මෙතන ගොඩක් බය හිතෙනවා තව පහලට එනවා තව එනවා කො හඩ පෙන්නේ තෝම අයියට යනවා thank you අනේ thank you සිඤ්ඤෝ අංකල් ඔයා තමයි මාව බේරගත්තේ ඔයා හින්දාමයි බේරගත්තේ පොඩක් අදමුට වගේ ආවා ඒත් ගහන්න නැහැ ආ වස්වර්තියෝ ටික මොකද කරන්නේ ඉස්කෝලේ වෙලාවේ තාප්පුවකින් හාෆ් ඩේ දැම්මේ නෑනේ මහාචාර්ය කැස්පොට් හම්බුනොත් මම ලකුණු ටිකක් දාන්නම්කෝ බලන්න මූණේ තියෙන සතුට මං දන්නවා මං කැමති නෑ තුහල කරගන්නවට එයාට කවදාවත් වීරයෙක් වෙන්න දෙන්නේ නැතු ඇති ඔය සමහර ධන යෝග රාජයෝග එහෙම තියෙනවා කේන්දරයට අනු ටිකක් වයසට ගියාම තමයි හම්බ වෙන්නේ ඒකට තමයි තින් ඩයිවය කියලා කියන්නේ තේරෙන්නේ නැද්ද මොනව කරන්න දන්නේ ආලෝක මිස්ටර් සිඤ්ඤෝ තමුන් කොහෙද ඉන්නේ කියනවා ආ බය වෙන්න එපා මේ ඉන්නේ අපේ විලම්බීට මම මිනිහට කිව්වා දුෂ්ටයෙක් වගේ රඟපාන්න කියලා මිනිහා හොඳ රඟපානවා ඔන්න සිඤ්ඤෝ ආවා ඔයාලා ඉන්න මම වැඩේට බහින්නම් දෙන එක දෙන්න අංකල් හොටි හැලෙන්න මාත් එක්ක දාගන්නද පොඩ්ඩක් වයස ගැන හිතනවා ඕකේ විලම්බීට රඟපාන්න කිව්වහම ඉස්කෝල රඟපාන්න බැරි වෙච්ච එක ඇරියස්ටි කවර් කරනවද කොහෙද අනේ මන් දන්නේ මේ ඔය එම්බල නර පණුවා
මං කිව්වේ මේ පණුවෙක් වගේ වුණාට පණුවෙක් වඩා පොඩ්ඩක් විතර මහතයි. එම්බල නර පිඹුරා. අනේ නම නම් ඔයාලා හොඳට සෙට් වෙනවා ඈ. අකුරුත් ගැලපෙනවා. මරු. මොකද්ද විලම්බීට ඔයා දැන් ඇවිල්ලා තියෙන ඇඳුම රතු හැට්ටකාරී වගේ. ඒකට කමන්නේ නැහැ. ඔයා මෙතන නම් ඉන්නේ. අතන ඉන්නේ කවුද? මිස්ටර් සිඤ්ඤෝ. මම තමුන් වයි හොයන්නේ එනවා. නාකියා නාකියා කියලා ඇඳුම්පත කිව්වට අපි බලමු මොකද වෙන්නේ කියලා. My name is Signo. Hi. මගේ මතකේ නෙවරදී නම් මේ තමයි පුරුපුරුස්ගේ ළඟම ඉන්න ගෝලයා. ඒ වගේම මගේ පොඩි කාලේ හතුරා. Signo අංකල් ඔයාට හොඳටම ජුවර්ද ඔය කරන්න යන වැඩේ ගැන. කිසි දෙයකට බය වෙන්න එපා මේ Signo ඉන්නකම්. අයියෝ ඔය කරේ වීරයාගේ ගෝලයාගේ වැඩ ටික. වීරයා වගේ වැඩ කරන්නකෝ. ඔහො. පොඩ කමතුකුණා. මොන හතර මරවිල්ලෙන්ද අවද මේ පොඩක් ඉන්න මම අර පුරුපුරුස්ට කෝල් එකක් ගහනකම් පුරුපුරුස්ට එයා ආවයි කියලා මොනව කරන්න දානේ කොල්ල නමගෙන එරමිට ගාගෙන කොහෙද දුවන්නේ දැන්වත් පිළිගන්නවද ලෝකේ ඉන්න භයානකම දුෂ්ටයා මමයි කියලා සිද්නෝ ඔයා දන්නේ සුපිරි දුෂ්ටයා බොරු කියන්නේ බා ගෝලයා කවද්ද දන්නේ සුපිරි දුෂ්ටයා උනේ මාස පුරුරුස් ඔයා කොයි වෙලාවද මෙහෙට ආවේ එනවා නම් කලින් කියන්න එපයි ඕන්ද වෙලාවට මගේ පරණ ඉස්කෝලේ යාළුවෙක් කෝල් කරලා කිව්වේ මගේ ගෝලයා පිස්සු නටනවා කියලා අම්මප මෙහෙපත් ගෝලියෝ පස්සන් දහසකට සමා වෙන්න මම මීට වඩා හොඳ දෙයක් කරන්නයි හිටියේ. තාමෝන්ට පළවෙනි නීතියේම අමතක වෙච්ච එක ලොකුම වැරද්දා. පොඩ්ඩක් ඉතින් වැඩේ යල වුණා තමයි. මට සමාව දෙන්න. දැන්වත් පාඩමක් ඉගෙන ගත්ත නේද මිනිස්සයෝ? මග රස්තියතු ගහන්න නැතුව කෙලිම ලැබ් එකට ගියා නම් හොඳයි. අනේ මගේ යවන කාලේ. පොඩ්ඩක් සැරගෙන නැත්නම් හදාගන්න බෑනේ. එහෙනම් බයි. එයාට කතා කරන්න කරන් හොඳ අදහසක් මනස්. ඔයාටත් ඕනි තින් යව තරහ ගස්සන්නනේ. ආදරේ කොම්ලෝ. මොකද? නෑ. දවසක ඔයාටත් වීර තරුවක් වෙන්න පුළුවන් වෙයි. ඔයාගේ දේහ ලක්ෂණ දැක්කම මට එහෙම කියන්න පුළුවන්. එහෙම නම් අංකල් ළඟට එහෙම හිතනවා. පොඩි විහිළුවක් කරේ. ඔයා සීරියස් ගත්තද? අංකල් මොකද කරන්නේ? ආයි සුපිරි වීරයෙක් වෙනවද නැත්නම් ඩිපෝ එකට යනවද? ඇත්තටම මම අදහස වෙනස් කළා. සුපිරි වීරෙක් වෙනවා. ඔක්කොම කලින් ජිම් එකට ගිහලා ඇඟ හදා ගන්න ඕනේ. ළමයි කොහටද මාරෝනේ? පයසට ගරු කරන්න දන්නේ නෑනේ.